එක දවසක් මේ එහෙම සංචාරකයෙක් ආවා මේ මෙයා මේ තනියෙන් ටිකක් වයසක කෙනෙක් හැබැයි ඉතින් හොඳට හයිය හක්තිය තියෙන ඇවිදින්න එම හොඳට පුළුවන් කෙනෙක් මෙයා මේ පුංචි අඩිපාරක් දිගේ ඇවිදගෙන යනකොට මේ මෙයා දැක්කා එක දෙවටක් ගාව මේ පුංචි පොඩියට ගේට්ටුවක් දාලා පොඩි ඉඩම් කෑල්ලක් තියෙනවා හා හරිද සාමාන්‍යයෙන් ඉතින් සංචාරය යනකම එහෙම කලින් හදාගත්ත තැනකට යන්න කාල සටහනක් ඒව මුකුත් නැහෙනේ ඉතිචි ඉතිචි විදියටනේ ගිහිල්ලා තමයි යන්නේ මෙයා ඉතින් මේ මේ පොඩි ගේට්ටුව අරගෙන ඒ බිමට ඒ ඉඩමට ඇතුල් වුණා අහහ මේ ඉඩම වටේටම ලොකු තාප්පයක් එහෙමත් තිබුණා මේ එතන තිබුණ එක ගල් පෝරුවකට මෙයා එක පාටම වශී වෙනවා වශී වෙනවා කියලා කියන්නේ අර හොයලා බලනවා වගේ ආස හිතෙන කුතුහලයක් ඇති වෙනවා ඒක තිබුණේ අබ්දුල් අල්ටා අබ්දුල් අල්ටා ආයු කාලය වසර 8යි මාස 6යි දවස් 3යි හරි අනේ කියලා කියවෙනවානේ ඒත් එක්ක මෙයා බැලුවා තව මොනවද තියෙන්නේ එහා පැත්තේ තියෙනවා ඒ වගේම ගල් පෝරුවක් ඒක යමීර් කාලීන් ආයු කාලය වසර 5යි මාස 8යි සති 3යි හරි එතන ගල් පෝරු කීපයක් බැලුවාම මේ දැන් සාමාන්‍ය මේ සංචාරකයට තේරෙනවා මේ ඇවිල්ලා ඉන්නේ සොහොන් බිමකට කියලා හරිද බලන්න ගොඩක් තියෙනවද එහෙම ගොඩක් තියෙනවා එහෙම එහෙම ඒවා ගොඩාක් තියෙනවා මේ ටිකක් බැලුවා මෙයා මේ වැඩිම ආයු කාලේ ඉඳලා තියෙන්නේ කොච්චරද කියලා හොයලා බලන්න බැලුවාම මෙයාට එක ගල් පෝරුවක් හම්බුණා ඒකේ තිබුණේ මේ වැඩිම ආයු කාලය තමයි ඒක ඒ තිබුණු ගල් පෝරුව අතරින් අවුරුදු 11යි මාස 2යි දවස් 3යි කියන ඉතිරි ඔක්කොම ඊට අඩුවේද ඊට අඩුවේවා දැන් ඉතින් මෙයාටත් ජීවිතේ එක පාටම නිකන් කොහොම නැති වුණා වගේ පොඩි දුක්ඛදායි හැඟීමක් එනවා මෙයා පුංචි කාලේ හිටිය විදිහ දැන් මෙයා බලනවා කියන්නේ ඒගොල්ලෝ වගේ හත්තර ගුණයක් මෙයා ජීවත් වෙලා හරිද මෙයාට පොඩි කඳුලකුත් එනවා ටික වෙලාවක් යනකොට ඒ කඳුල ටිකක් වැඩි වෙලා ටිකක් ඉකි ගහලා අඬන මට්ටමට එනවා ඒත් එක්කම එතනට එනවා මේ ඒක බලාගන්න මුරකාරය මේව කොමේ මෙතනට ලාඩන් කියලා කිව්වහම මේ මේ සංචාරකයා කියන්නේ මට හරි දුකයි මෙහෙට මොකක් හරි ලොකු නස්පැත්තියක් වෙලා තියෙන හැඩයි මේ සොහොන් බැලුවාම මේ ඔක්කොම මැරිලා තියෙන පොඩි ළමයි සංචාරකයා එහෙම කඳුළු පීදාන ගමන් කියද්දි මේ මුරකාරයා බොහොම සැහැල්ලුවට හිනාවක් පාලා කියනවා මේ මෙහෙම කිසිම විපත්තියක් වුන්නේ නැහැ මහත්තයා හොඳට තියෙන පැත්තක් කිව්වම් මේ සංචාරකයා පුදුම වෙනවා එතෙන්දි මේ මුරකාරයා කියනවා අපේ පැරණි සිරිතක් තියෙනවා ළමයෙක්ට අවුරුදු 15ක් වෙනකොට මේ දෙමව්පියන් එයාට දෙනවා පොතක් ටෑග්ගක් හැටියට හරිද එතන ඉඳන් ඒ ළමයාගේ ජීවිතයේ ගතවන හැම සතුටු මොහොතක්ම මේ ළමයා ඒ පොතේ ලියනවා පෙම්වතියක් හම්බු වෙන එක පෙම්වතේ හම්බු වෙන එක පළමු හාදුව ට්‍රිප් එකක් ගිය එක මේ ඔක්කොම මේ පොතේ ලියනවා ඒ පොතේ වම් පැත්තේ ලියන්නේ හැම තිස්සෙම සතුටට හේතුණු කාරණේ ට්‍රිප් එකක් ගියා ඒක තමයි සතුටට හේතුණු කාරණේ දකුණු පැත්තේ ලියනවා ඒ තෘප්තිය කොච්චර වෙලාවක් තිබුණාද කියලා පැය පහක් නැත්තම් පැය දෙකක් එහෙම වම් පැත්තේ සතුටට හේතු වූ කාරණය දකුණු පැත්තේ සතුට රඳා පැවතුණු කාලය ඔහොම ලියලා එලෝ යන්න ලං වෙනකොට අන්තිමට මේ එකතු කරපු ගණන් ටික එකතු කරලා එයාගේ සොහොන් ගලේ ගහනවා ඒකේ කොටනවා අපේ සිරිතට අනුව නම් මහත්යෝ මේ වසර ගණනාවක් ආයුෂ වින්දත් තමන්ගේ ජීවිතේ සැබෑවටම සතුටින් ගත වෙච්ච කාලය තමයි සැබෑ ආයු කාලය කියලා කියන්නේ ඊගෙන සතුටින් හිටපු පැය ගාන අර සතුටින් හිටිය පැය ගාන තමයි අර සොහොන් කොටේ තියෙන්නේ ඔබ නිසා තව කෙනෙක්ගේ සතුට කොච්චර කාලයක් නැති වෙලා තියෙනවද? ඔව් ඒක ඇත්ත. ඒකත් පුළුවන් නම් හරිනම් ඒ ගාන අඩු කරන්න ඕනේ අර. ඒ ගාන අරකින් අඩු කරන්න. එතකොටවත් ඔබට සැබෑ ආයු කාලේ හම්බ වෙයි. පුළුවන් නම් උත්සාහ කරලා බලන්න ජීවිතේ හැම මොහොතෙම සතුටින් ඉන්න. ඔබට ඊට බැරි වෙන කාරණා සෑහෙන්න තියෙයි. හැබැයි ඔබේ ජීවිතේ සැබෑ ආයු කාලේ හොයන්න වෙන්නේ ඒ විදියට කියන එක මතක තියාගන්න. මතක තියාගන්න.